ආයුබෝවන් මම අද වීඩියෝ එකෙන් ප්‍රථමාධාර පෙට්ටිය එහෙම නැත්නම් ෆස්ට් එයිඩ් බොක්ස් එක ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් ප්‍රථමාධාර පෙට්ටියක් තෝරා ගන්නා ආකාරය. එහි ඇතුළත් කරන ද්‍රව්‍ය මෙන්ම ඔබට වැදගත් වන කරුණු කිහිපයක්ද කියන්න සූදානමින් ඉන්නවා. මුලින්ම බලමු ප්‍රථමාධාර පෙට්ටි වර්ග මොනවද කියලා. ගෙදරක ගොඩක් වෙලාවට තියෙන්නේ බිත්තියේ එල්ලා තැබිය හැකි ඒවා, රෙදිවලින් සැකසු ඒවා සහ ප්ලාස්ටික් ඒවා. හැබැයි අවශ්‍ය නම් තමන්ටම නිවසේදී කාඩ්බෝඩ් වලින් හදන්නත් පුළුවන්. බිත්තියේ එල්ලා තැබිය හැකි බොක්සස් රැගෙන යන්න බැහැ, රෙදිවලින් සැකසු ඒවා ගෙන යාමට වඩාත් පහසුයි. නමුත් ඒවා නොතෙමෙන ලෙස ගෙන යා යුතුයි. සුදුසු වන්නේ හදිසි සේවා සඳහා ප්ලාස්ටික් වර්ගයේ ඒවා නිවසකට සුදුසුයි. අවශ්‍ය තැනට ලෙහෙසියෙන් රැගෙන යන්නත් පුළුවන්, ගමනක් යද්දි වාහනේ දාගෙන යන්නත් හැකි. ප්‍රථමාධාර පෙට්ටියක තියෙන දේවල් මම කොටස් තුනකින් දක්වනවා. පළවෙනි කාණ්ඩය තමයි තුවාලවලට අවශ්‍ය වන බෙහෙත් හා උපකරණ. මේ යටතේ ගෝස්, ප්ලාස්ටර්, කුළු, සේදුම් දියර, පෙටඩින් සහ කතුරක් වැනි දේවල් ෆස්ට් එයිඩ් බොක්ස් එකට දාලා තියන්න පුළුවන්. දෙවැනියට තියෙන්නේ අපි සාමාන්‍යයෙන් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබා ගන්නා බෙහෙත් වර්ග. මගේ ෆස්ට් එයිඩ් බොක්ස් එකේ තියෙන්නේ මේ දේවල්: පැරසිටමෝල්, කැස්රටිස් වලට ගන්නා බෙහෙත්, බි, සි, ඉ වැනි විටමින් වර්ග. වමනය සඳහා දෙන පෙති, යකඩ පෙති, ෆෝලික් ඇසිඩ්, මෝර ගුලි වැනි ආහාර අතිරේක, කුඩා ජීවනී පැකට් කිහිපයක්, ග්ලූකෝස් පැකට් එකක් සහ ආසාත්මිකතාවලදී, ඒ කියන්නේ ඇලර්ජීස වලදී භාවිත වන බෙහෙත් වර්ග කුඩා ප්‍රමාණවලින් තබා ගන්න. තුන්වන වර්ගය තමයි ආලේප කරන බෙහෙත් වර්ග. මේ කාණ්ඩයේ යටතේ මගේ ළඟ තියෙන්නේ වේදනාවලදී අවශ්‍ය වන ක්‍රීම් වර්ග, මුඛ රෝග සඳහා වන ආලේපන, නාසයට දමන බෙහෙත්, ඇස්වලට දමන බෙහෙත්, බැක්ටීරියා අසාධනයකදී අවශ්‍ය වන ක්‍රීම් හා සිංහල බෙහෙත් තෙල්. මේ ආලේප කරන බෙහෙත් වර්ගත් වෛද්‍ය නිර්දේශවලින් තොරව බෙහෙත් හලකින් ලබා ගත හැකි දේවල් විය යුතුයි. නැතිනම් ඒවා ෆස්ට් එයිඩ් බොක්ස් එකට දමන්න එපා. ඒ වගේම තමයි ප්‍රථමාධාර පෙට්ටියක් සම්බන්ධ මේ කරුණු ඔයාලට වැදගත් වේ. නිවසේ මෙන්ම වාහනයේද ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගන්න. කල් ඉකුත් වීමේ දින මාස 6කට වරක් පරීක්ෂා කර බලන්න. අත්‍යවශ්‍ය දුරකථන අංක, ඉමර්ජෙන්සි ෆෝන් නම්බර්ස් සටහන් කර ප්‍රථමාධාර පෙට්ටියේ තබා ගන්න. පවුලේ අයගේ ආසාත්මිකතා ගැන ලැයිස්තුවක් ප්‍රථමාධාර පෙට්ටිය තුළ තබන්න. ප්‍රථමාධාර පෙට්ටිය කුඩා දරුවන්ගෙන් හැක් කර තබන්න. ප්‍රථමාධාර පෙට්ටිය වැඩිහිටියෙකුට පහසුවෙන් ළඟා විය හැකි තැනක තබන්න. අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. වීඩියෝව වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපේ චැනල් එක තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන ලෙසත් ආරාධනා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.